ඒ හරි හම්බ කරන දේ ඉතුරුවක් නැත්තම් ගෙදර කිසිම දියුණුවක් නැත්තම් අනිවාර්යෙන් මේ දේ කරලා බලන්න ඔයාලට ඒ හරි හම්බ කරන දේ ඉතුරු කරගෙන නිවසේ දියුණුව සාර්ථකත්වය අනිවාර්යෙන්ම ඇති කරගන්න පුළුවන් නිකන් කම්මැලියෙකුට කියලා වැඩක් නැහැ මේ දේවල් කම්මැලියට කවදාකවත් කොහෙන්වත් මුදල් හම්බ වෙන්නේ නැහැ නිකන් මුදල් ගලාගෙන ඉන්නේ නැහෙනි එතකොට අපි මහන්සි වෙන්න ඕනි මහන්සි වෙලා හරි හම්බ කරන්න ඕනි මිනිස්සු පිටරට කියපු ගමන් කියපු සෙනින් සෑහෙන මුදලක් ඔවුන්ගෙන් ගන්නවා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ ගුරුකමක් කරගන්න අපි හරියාකාරව කෙනෙක් කරලා දෙනවා නම් ලංකාවේ හෝ වේවා කොහේ හෝ වේවා අපිට ඒ දේ කරන්න පුළුවන් හැකියාව තියෙනවා අපි ලංකාවේ මිනිස්සයාටත් එකම ගාණ අරගෙන පිටරට ඉන්න මිනිස්සයාටත් එකම ගාණේ ඒ වැඩ කටයුතු කරලා දෙන්න පුළුවන් පිටරට හිටියා කියලා මහා ලොකු වියදම් මේ දේවල් වලට යන්නේ නැහැ අයිබුවන් වෙලාව YouTube නාලිකාවට ඔබ හරිම වෙලාවට එකතු වෙලා ඉන්නවා. ඉතින් වෙලාව YouTube නාලිකාව ඔස්සේ වර්තමානයේ තියෙන තත්ත්වයන් වේවා ඔබගේ ව්‍යාපාරවල දියුණුව වෙනුවෙන් අපි දියුණු කර ගැනීමට গুপ্ত ක්‍රම ඔස්සේ විවිධ ක්‍රම ඔබට කියලා දුන්නා. ඒත් වර්තමානයේ වෙද්දි රටේ තත්ත්වය වෙනස්. ඉතින් මේ තත්ත්වයට গুপ্ত ක්‍රම ඔස්සේ අපි කොහොමද මුහුණ දෙන්නේ ඔබේ ආර්ථික තත්ත්වය කොහොමද දියුණු කරගන්නේ කියන වග අද අපි දවසේ මේ දවසේදී කතා කිරීමට බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඉතින් ඔබ වැඩසටහන අවසන් වෙනකම්ම නැරඹුවොත් ඔබට ඒ පිළිබඳව දැනගැනීමට හැකි වෙවි. රැඳිලා ඉන්න. ඉතින් අද දවසේදී අපි මේ පිළිබඳව කතා කරන්න කෑගල ප්‍රදේශයට ආවා. කෑගල ප්‍රදේශයේ ඉන්න දේවකී ගුරුමෑණියන් එක්ක අපි මේ පිළිබඳව කතා කරමු. ඉතින් ඔබතුමියම ආයිබෝන් කියලා අපේ වැඩසටහනට පිළිගන්නවා. අයිබෝවන් හරි බොහෝ වෙලාවට මේ গুপ্ত ශාස්ත්‍රයන් එන්නේ પરම්පරාවන් ඔස්සේ ඔබතුමියගේ પરම්පරාවේ තියෙන කොහොම අතීතයක්ද ඔබතුමියට තියෙන්නේ රොඩි પરම්පරාවකින් තමයි අපි පැවතගෙන ඉන්නේ එතකොට පෙරගොම්බා රජුගේ දුව නවරත්නවල්ලිගේ කාලේ ඉඳන් තමයි එයාගේ දරුවගේ කාලේ ඉඳන් තමයි රොඩි પરපුර පැවතගෙන ඉන්නේ මොකද මේ එතකොට දවසක් පෙරකුම්බා රජුගේ දුව නවරත්නවල්ලි වැරදීමකින් ගෙරිමස් කැපීම සිද්ධ කරලා තියෙනවා. එතකොට ඒ කාලේ ඒ දේ රජුට ආරංචි වෙලා මොකද පහත්යයි කුලේක කරන දෙයක් නේ ගෙරිමස් කපනවා කියන්නේ. එතකොට ඒ දේ ආරංචි වෙලා ඇයි මෙහෙම කරේ කියලා රොඩු එකතු කරන පුජ්‍යලයට සරණ පාවා දීලා තියෙනවා. එතකොට ඒ දෙන්නගේ දරුවා ඔය රොඩු එකතු කරන පුජ්‍යලයාට රොඩ්ඩා නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. ඒ දෙන්නගේ දරුවගේ කාලෙත් පටන් තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. ඔව්. එතකොට රොඩු එකතු කරන පුජ්‍යලයා රොඩ්ඩා පසු කාලිනියම තමයි රොඩියා වෙලා තියෙන්නේ. ඊට අමතරව ආනන්ද තෙරුන් පව වසඟ කරගත්තා කියලා ඔබතුමා අහලා තියෙනවා නේද? ඔව්. එතකොට මංගලිකා නම් වූ ගැහණිය රොඩි කාන්තාව ආනන්ද තෙරුන් පව වශී කරගෙන තියෙනවා. එතකොට ඒ වශී කරගත්ත වශී බන්ධනේ බිඳින්න පුළුවන් හැකියාව තිබිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. බුදුරජාණන් වහන්සේට පමණයි මේ බන්ධනේ බිඳින්න පුළුවන් හැකියාව තියෙන්නේ. තව ගාඩි මිනිසෙකුට පුළුවන් මේ බන්ධනේ බිඳින්න. රොඩි කෙනෙක් කරපු බන්ධනයක් බිඳින්න හැකියාව තියෙන්නේ තවත් රොඩි කෙනෙකුටම පමණයි. සාලි අශෝකමාලත් ඒ වගේම තමයි. අශෝකමාලා කියන්නේ රොඩි කාන්තාවක්. එයත් දුර්ගම රජතුමාගේ පුතා වශී කරගත්තා. ඒ වගේ අතීතේ පටන් වශී වන්දන වලට ඉතාමත් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා රොඩි පරපුර. ඒ විදිහට තමයි අපි પરම්පරාව පැවතගෙන ඉන්නේ. හරි. ඉතින් ඔබට දැන් අදහසක් ඇති මේ গুপ্ত ශාස්ත්‍රය කොයිතරම් බලගතුද කියලා. මේට තියෙන પરම්පරාවේ අතීතේ කොයිතරම් බලගතුද කියලා. එතකොට දැන් මෙතනට ආවට පස්සේ මං සුවිශේෂීතාවයක් දැක්කා ඔබතුමිය මෙතනට අරන් ඇවිල්ලා තිබ්බා පුස්කොළ පොත් වගේක් මොනවද මේ පුස්කොළ පොත් සහ අපි පොඩ්ඩක් අරගෙන පෙන්නමු මේවා පුස්කොළ පොත් ගත්තොත් මේ වගේ තියෙන්නේ ඇත්තටම යంత్ర මන්ත්‍ර ඒ කියන්නේ ඔවත් પરම්පරාවෙන් උරුම වෙච්ච දේවල් પરම්පරාවෙන් උරුම වෙච්ච પરම්පරාවක් ඇත අතීතේ පටන් තියෙනවා කියන්නේ සාක්ෂි තමයි මේ තියෙන්නේ එතකොට මේ දේවල් වලින් තමා
මේ පරම්පරාව ඉදිරියට කරගෙන යන්නේ. එතකොට ඔබතුමීටත් අධ්‍යයනය කරන්න මේ පුස්කොළ පොත් ගොඩක් උපකාර වුණා. ඔව් අනිවාර්යයෙන්ම. පුස්කොළ පොත් වලින් මේ වගේ තියෙන සියලුම යంత్ర මන්ත්‍ර තාන්ත්‍ර කියන ඒ සියල්ලක්ම ඉගෙනගෙන හදාරගෙන තමයි මේ විදියට වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නේ. ආ එතකොට ඔබතුමියට මේ গুপ্ত ශාස්ත්‍රය කියන දේ ලැබුණේ කාගෙන්ද? මට ලැබුණේ මගේ සීයාගෙන්. මගේ සීයාගේ තමයි මට මේ දේවල් ලැබුණේ. මොකද අපි පොඩි කාලේ ඉඳන් දැක්කේ ඒ දේ ඒ කට්ටිය ගුරුකම් කටයුතු කරනවා මිනිසුන්ට පිහිට වෙනවා. ඒ කියන්නේ පිහිට වෙනවා කියන්නේ කෙනෙක් අසරණ වෙලානේ ගුරුකමක් පතාගෙන යන්නේ. එතකොට ඒ මිනිස්යාට පිහිට වෙනවා තමයි අපි පොඩි කාලේ ඉඳන්ම දැක්කේ. ඒ දැකලා මිනිස්සෙකුට පිහිටක් වෙන්න පුළුවන් නිසා තමයි මේ දේ තෝරගත්තේ. ඔව්. ඉතින් මෙතුමියත් එක්ක අපි গুপ্ত ශාස්ත්‍රය පිළිබඳව ගොඩක් දේවල් කතා කරා. කෙනෙක් දැන් බලාගෙන ඉන්නවා නම් ඔවුන්ටත් විවිධ වූ ගැටලු ඇති. ඔවුන්ටත් විවිධ වූ ප්‍රශ්න ඇති ජීවිතේ. ඔබතුමියට කෙනෙක් දුරකථන ඇමතුමක් හෝ දීලා ඔබව හමු වෙන්න හෝ වේවා ඒ වගේ දෙයකට එනවා නම් මොන වගේ ගැටලු සඳහාද ඔබතුමිය අමතන්න ඕනේ? මෙහෙමයි. ගුරුකම් පැත්තෙන් කරන්න ඕන සියලුම වැඩ රාජකාරියක් මම කරනවා. විශේෂයෙන්ම දැන් අද කාලේ වැඩි ගෙවල් වල අනියම් සම්බන්ධතා වැඩි. එතකොට සමහර වෙලාවට යාළුවලා ඉන්න කෙල්ල දාලා යනවා, කොල්ල දාලා යනවා. ඒ වගේ විරහ වේදනාවල් වැඩිනේ. එතකොට ඒ වගේ දේකට පිට වෙන්න පුළුවන් වශීබන්ධනයක් මාර්ගයෙන් ඒ සියලුම වැඩ කටයුතු කරන්න පුළුවන්. ගෙවල් දොරවල් ආරක්ෂා කරලා දෙනවා, ගෙවල් වල අමනුෂ්‍ය දෝෂ තියෙනවා නම් ඒ දේවල් ඒ සියල්ලක්ම ගුරුකම් පැත්තෙන් වෙන්න ඕන සියලුම වැඩ රාජකාරියක් මගේ දේවාලෙන් ඉෂ්ට සිද්ධ කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔව්. ඉතින් මේ ගුරුකම් පිළිබඳව කතා කරද්දී අපිට නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා බොහෝ පිරිසක් ලංකාව තුළ ගුරුකම් කරනවා. එතකොට ගුරුකම් කරන මේ බොහෝ පිරිස අතරින් කෙනෙක් ඔබව තෝරා ගන්නවා නම් තමන්ගේ ගැටලුව කියන්නේ ඔබව තෝරා ගන්නවා නම් ඔබතුමියම තෝරා ගන්නවා නම් ඇයි ඔබතුමියම තෝරා ගන්න ඕනි? මොකද ඔබතුමියගේ තියෙන විශේෂත්වය? මෙහෙමයි පුතේ. විශේෂත්වයක් කියන්නේ අපි ඇත්තරම අද කාලේ ගත්තොත් පතුරකට පයින් ගෙවුවොත් සෑහෙන්න විසික් වෙන මට්ටමට ගුරුකම් තියෙනවා. එතකොට කෙනෙක්ට කතා කරලා බලන්න ඕනේ ඇත්තටම මේ ඉන්න කෙනාවද මෙතන කතා කරන්නේ. එතකොට මෙයාට දේවාලයක් තියෙනවද? මෙයා ඇත්තටම මේ වගේ පරපුරකින් පැවතගෙන එනවද? විස්තර හොයලා බලලා තමන් තෝරගෙන කටයුතු කරොත් අමාරුවේ වැටෙන්නේ නැහැ. මොකද හැමෝම දුක් මහන්සි වෙලා සල්ලි හම්බ කරන්නේ තමන්ගේ මිල මුදල් වගේම කාලයක් නාස්ති වෙන එක විතරයි වෙන්නේ. වැඩක් හරියට කරගන්න බැරි තැනකට කතා කරොත් ජනතාවට කියන්නේ ටිකක් හොයලා බලලා විස්තර ටිකක් හොයලා බලලා කතා කරලා දැනගන්න. මොකද මට මං ගැන චරිත සහතික දෙන්න අවශ්‍ය නැහැ. මගේ වැඩ කරගත්ත පිරිසක් දන්නවා මම කවුද කියන එක. ප්‍රසිද්ධිය අවශ්‍ය නැහැ. ප්‍රසිද්ධිය තිබුණ කෙනාට වැඩ බෑ මං හිතන්නේ. ප්‍රසිද්ධියක් අත්‍යවශ්‍ය නැහැ මේ දේවල් කරගෙන යන්න. මිනිස්සුන්ගේ කටින් කට ගිහිල්ලා අපිට ගුරුකම් කටයුතු එනවා. දවසකට වැඩ 100ක් 200ක් අනිවාර්යෙන් එනවා. මිනිස්සුන්ගේ කටින් කට ගිහිල්ලා වැඩ හරි ගිහිල්ලා වැඩ හරි ගියොත් විතරයි මෙතන පැවැත්මක් තියෙන්නේ. නැත්තම් අපිට පැවැත්මක් නැහැ. දේවාලයක් කියන්නේ මිනිස්සුන්ගේ විශ්වාසය මත ගොඩනැගුණු දෙයක්. ඔව්. ඉතින් දේවකී ගුරුමෑණියන් එක්ක කතා බහ කරනකොට ඔබතුමියව බොහෝ දෙනෙක් දන්නා කරුණක් තමයි වෙනත් රටවල ඉන්න පිරිසට බොහොම සහාය දක්වන ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු निराකරණය කරගන්නට. ඉතින් පිටරට ඉන්න කෙනෙක් දුරකථන ඇමතුමක් දීලා තමන්ගේ ප්‍රශ්නේ කිව්වහම ඔබතුමිය බොහෝ විට ඔවුන්ව දකින්නේ නැහැ. කොහොමද ඒ අයට පිහිට වෙන්නේ ඔවුන්ගේ දුරකථන ඇමතුමකින් විතරක්ම? ඔව්, විශේෂයෙන් මේ දේ කියන්න ඕනේ පිටරටවල ඉන්න කට්ටිය බොහෝම දෙනෙක් හොර කපුවන්ට ගුරුමෑණියන්ට අහුවෙලා අපිට කතා කරනවා. ඒ කට්ටියගේ මුදල් සෑහෙන්න නාස්ති වෙලා තියෙනවා. මිනිස්සු පිටරට කියපු ගමන් කියපු සෙනින් සෑහෙන මුදලක් ඔවුන්ගෙන් ගන්නවා. එහෙම අවශ්‍ය වෙන්නේ නෑ ගුරුකමක් කරගන්න. අපි හරියාකාරව කෙනෙක් කරලා දෙනවා නම් ලංකාවේ හෝ වේවා කොහේ හෝ වේවා අපිට ඒ දේ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි ලංකාවේ මිනිස්සයාටත්
එකම ගාන අරගෙන පිටරට ඉන්න මිනිස්සයාටත් එකම ගානේ ඒ වැඩ කටයුතු කරලා දෙන්න පුළුවන් පිටරට හිටියා කියලා මහා ලොකු වියදම් මේ දේවල් වලට යන්නේ නැහැ මිනිස් අනේ දුවේ පුතේ ඔයාලගේ කාලය මුදල නාස්ති කරගන්න එපා හරියට හරි තැනකට කතා කරලා ඔයාලගේ වැඩ කටයුතු සියල්ලක්ම සිද්ධ කරගන්න පිටරට ඉන්න දරුවෙක්ට අනිවාර්යයෙන්ම මේ කියන්නේ ඔයාලගේ මුදල් නාස්ති කරගන්න එපා හරියට හරියාකාරව වැඩක් කරගන්න ඔව් මං හිතන්නේ ඔබ මේ වැඩසටහන විදේශ රටයක ඉඳන් ආරම්භ කරනවා නම් මං හිතන්නේ ඒ පණිවිඩය ඔබට බොහෝ වැදගත් වන්නට ඇති. ඉතින් මේ ගුප්ත ශාස්ත්‍රයන් පිළිබඳව අපි කතා බහ කරනකොට දැන් අපි වැඩසටහන මුලදීත් කතා කළා වශී බන්ධන ගැන. වශී බන්ධන කොයිතරම් බලගත්ද කියන වග අපි වැඩසටහනේ මුලින්ම කතා කරා. ඒ වගේම බලගත් අතීතයක් මේකට තියෙනවා කියලාත් අපි කතා කරා. වර්තමානයේ වෙද්දී වශී ගුරුකම් කරන්න දුරකතන ඇමතුමක්ම පමණක් ප්‍රමාණවත් කියලා අපිට බොහෝ විට ඇහෙනවා. අඩුම ගානේ ඒ වශී ගුරුකම කෙරෙන කෙනාගේ ඡායාරූපයක් හෝ වේවා කිසිම දෙයක් අවශ්‍ය නැහැ දුරකතන ඇමතුමක් පමණක් දෙන්න කියලා අපි නිරන්තරයෙන්ම කියනවා කියලා දකිනවා. ඉතින් මේව ඇත්තද ඇත්තට මෙහෙම අවශ්‍ය නැද්ද දුරකතන ඇමතුමක් දීලා මට මේ අවශ්‍ය කරගන්න ඕනි කිව්වොත් එහෙම කරගන්න පුළුවන්ද? බෑ. දැකපු දැකෝ පළියට කිසිම කෙනෙක්ව වශී කරන්න බෑ. සම්බන්ධයක් තිබිලා ඒ දේ නැති වෙන්න ඕනේ. එතකොට යාළුකමක් හරි මිත්‍රකමක් හරි අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. මොකක් හරි යම් සම්බන්ධයක් තිබිය යුතුමයි වශීගුරුකමක් කරන්න. එතකොට ඒ දෙන්නගේ පින්තූර දෙක, නම් දෙක, උපන්දින දෙක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා වශී බන්ධන කටයුත්තක් කිරීමට. දුරකථනයෙන් කෝල් කරපු පළියට වශී බන්ධනයක් කිරීමට හැකියාව නැහැ. අපිට අවශ්‍ය විස්තර ටික තියෙනවා. ඒ විස්තර ටික අනිවාර්යයෙන්ම අපි අරගෙන මේ දේ අපිට කරන්න පුළුවන්ද බැයිද කියලා බලලා තමයි වැඩ කටයුතු සියල්ලක්ම කරන්න ඕනේ. එතකොට තමයි හරියාකාරව දෙයක් කරන්න පුළුවන්. නැත්තම් ආවට ගියාට කිසිම විදිහකට ගුරුකම් කටයුතු කරන්න බෑ. ඔව්. ඉතින් මං හිතන්නේ දේවකී ගුරු මෑණියන් ගාවට ඔබට ආවොත් ඒ දේවල් කරගැනීමේ හැකියාව අවස්ථාව ලැබෙවි. ඉතින් අපි විශේෂයෙන් මතක් කරපු දෙයක් තමයි වර්තමානයේ වෙද්දි මේ රටේ තියෙන තත්ත්වය. ඉතින් මම කලිනුත් මතක් කරා වගේ අපි කලින් වැඩසටහන් වලදී ඔබට කියලා දුන්නා තමන්ගේ ආර්ථික තත්ත්වය ගුප්තකම හරහා කොහොමද වැඩි දියුණු කරගන්නේ කියලා. ඉතින් දැන් රටේ තියෙන මේ විශේෂ තත්ත්වය, ඒ කියන්නේ මේ උද්දමන තත්ත්වයන් හෝ වේවා, ඔබට ආර්ථිකය කියන්නේ බඩු මිල වැඩි වීම හෝ වේවා, මෙවැනි කාරණා හරහා රටේ තියෙන මේ විශේෂ තත්ත්වයේදී තමන්ගේ ආර්ථිකය වැඩි දියුණු කරගන්න ක්‍රමයක් කියලා දෙනවා කියලා අපි කිව්වා. අපි කතා කරමු ඒ ගැන. ආර්ථිකය වැඩි දියුණු කරගන්න තමන් මහන්සි වෙන්න ඕන. නිකන් කම්මැලියෙකුට කියලා වැඩක් නැහැ මේ දේවල්. කම්මැලියට කවදාකවත් කොහෙන්වත් මුදල් හම්බ වෙන්නේ නැහැ, නිකන් මුදල් ගලාගෙන ඉන්නේ නැහෙනි. ඔව්. එතකොට අපි මහන්සි වෙන්න ඕනි, මහන්සි වෙලා හරි හම්බ කරන්න ඕනි. ඒ හරි හම්බ කරන දේ ඉතුරුවක් නැත්තම්, ගෙදර කිසිම දියුණුවක් නැත්තම් අනිවාර්යෙන් මේ දේ කරලා බලන්න. ඔයාලට ඒ හරි හම්බ කරන දේ ඉතුරු කරගෙන නිවසේ දියුණුව සාර්ථකත්වය අනිවාර්යෙන්ම ඇති කරගන්න පුළුවන්. මේ වගේ පොඩි භාජනයක් අරගෙන භාජනයේට හාල් මේස හැන්දයි, ලුණු මේස හැන්දයි, සීනි මේස හැන්දයි, කරාබු මැටි පහයි අරගෙන කවුරුත් නැති ස්ථානයකට ගිහිල්ලා මේක හොඳින් කලබම් කරලා තනියෙන් තමන්ගේ කාමරේ, නිදන කාමරේ තනියෙන් මේ දේ හොඳින් කලබම් කරගෙන නිදන කාමරේ දොර මුල්ලි තියලා බලන්න. අනිවාර්යෙන්ම දින තුන පයින්කොට සාර්ථක ප්‍රතිඵල ඇස්පනා පිට දෙක ගන්න ලැබේ. ඔව්. දැන් බලා ඉන්න කෙනෙක්ට ඇති ප්‍රශ්නයක් අපි කොයි වගේ වෙලාවටද මේ කරන්න ඕනි, ඒ වගේම තමයි කොයි වගේ බඳුනක්ද අපි මේකට තෝරගන්න ඕනි, ඒ ගැටලුවලට අපි උත්තර දෙමු. පොඩි බඳුනක් මොකක් හරි වේවා, ඒක වීදුරුද ප්ලාස්ටික්ද ඒක අදාළ නැහැ, මොකක් හරි චූටි බඳුනක් අරගෙන කවුරුත් නැතුව නිසල්මන් වෙලාවල් තියෙන, නිහඬ වෙලාවල් තියෙන, ගෙදර සද්ද බද්ද නැති ඒ වගේ වෙලාවක තමයි මේ වැඩ කටයුත්ත කරන්න. හරි. ඉතින් මං හිතන්නේ දැන් ඔබට අදහසක් ඇති මේ තියෙන ආර්ථික තත්ත්වෙන් ගැලවෙන්නට ඔබගේ අතමිට සරු කරගන්නට ක්‍රම.
ඉතින් අද දවසේදී අපි කතා බහ කරේ දේවකී ගුරු මෑණියන් එක්ක. ඉතින් එතුමියගෙන් ඔබ දැනගන්නට ඇති මේ ශාස්ත්‍රයන් වල තියෙන ඒ බලගතු ශාස්ත්‍රයන් හිතින අතීතය. ඒ වගේම වර්තමානයේ වෙද්දිත් ඒ වැඩ කටයුතු අතීතය හා සම්බන්ධ කරගෙන වැඩ කටයුතු කෙරෙන ආකාරය. ඉතින් ඔබටත් විවිධ ගැටලු තියෙනවා නම් දේවකී ගුරු මෑණියන්ව සම්බන්ධ කරගන්න ඔබත් දැන් බලාපොරොත්තු වෙන්න ඇති. අපි කොහොමද ඔබතුමිය සම්බන්ධ කරගන්නව නම් ඒ අයට කොහොමද අපි දැනුවත් කරන්නේ? මගේ දුරකථනය ඕනම් මොහොතක වැඩ කරනවා. මට කෝල් එකක් එමුතුමක් දුන්නොත් මාව සම්බන්ධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලංකාවේ හරි පිටරට හරි ඕනම දරුවෙක්ට මාව සම්බන්ධ කරගැනීමට හැකියාව තියෙනවා. ඔව්. ඉතින් අපි දේවකී ගුරු මෑණියන්ගේ දුරකථන අංකය තිරේ දිස් වෙනවා ඇති. ඔබට පුළුවන් ඒ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් දීලා දේවකී ගුරු මෑණියන්ට අමතලා ඔබගේ ප්‍රශ්න ගැටළු निराකරණය කරගන්නට. ඉතින් මේ දැනුම ලබා දීම පිළිබඳව අද දවසේදී දේවකී ගුරු මෑණියන් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ඔබතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ආයුෂ වැඩි වෙන්න කියලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා ඔබතුමියට අද දවසේ වැඩසටහනෙන් අපි සමුදෙනවා. ආයිබෝවන් කියලා. ආයිබෝවන්.